Hi, Bon Pute. सुपुरुदु परिधि अदालत अदालत सिंह मत चुट्ट दिनगरन कमती पुता मैं लबुन नैति लबागान बेरगुना इनोद मैं ඔව් සර් මට හම්බුනේ මාතිච කොහෙන්ද මොනරාගලින් ඔයාට කුරියර් කරලා එවන්න ඔයාලා මුදල් බැන්දද එහෙමද නෑ සර් ආ එහෙනම් පුතේ ඔයා ගෲප් එකට ඇඩ් වෙලා තින්නේ ඔව් සර් ඔය එක විස්තර දාලා තිය ඔයා ටියුට් ටික ඔයා ගාවට ගෙන්න ගන්න ක්‍රමයක් बल අපේ ලෝහ තාක්ෂණයේ යට ගියා එහෙම තියෙන ටියුට් එකක් හම්බුණාද? හම්බුණා සර්. නොරවිච්චය කතා කරමු බලන්න මම. මට ලැබුණේ නැහැ. ඔයා කොහෙද පුතේ? මාතරෙන් සර් කුරියර් වලට එවන්න කියලා කිව්වද මොකද සර් නෑ සර් කුරියර් කරලා ඉන්න ගන්න ක්‍රමයකට මුකුත් කිව්වේ නැද්ද නෑ සර් ආ ගෲප් එකේ ආ 6 වසර ගෲප් එකේ ඉන්නෝනේ 7 වසර ගෲප් එකේ ඉන්නෝ නේද ඔව් සර් ඒ කියන්නේ WhatsApp ගෲප් එකේ ආ ඒක විස්තරයක් දාලා තිබුණ නැද්ද WhatsApp group එකේ ඔයා චෙක් කරලා බලන්නකෝ විස්තරයක් නැත්තම් මට කතා කරලා කියන්න එතකොට මං හරියවන්නම් සර් ආ සර් මගේ නම්බර එක 0071 මෑදි ඔව් මේ අද ටියුට් කරනවද ඒක තමයි මේ රැවිච්ච නොරවිච්චය බලද්දී මේ කරන්න ඒක මෙසේ ලබා ගත්තා. ඔව් සර්. වෙන කවුද ලැබිලා නැතිව ඉන්නේ? ඒතර දෙන්නයි නේ. අනිත් ඔක්කොටම ටියුට් එක ලැබිලා. ඒ දෙන්න PDF එක ගත්තද? ඒ ලැබුණා. අඩුවා. අර දෙන්න PDF එක ගත්තද PDF එක group එකට දාලා මේකට දාලා තිබ්බනේ net එකේ මම හිතුව ගන්නද කියලා එහෙනම් අපිට කිසි ගැටලුවක් නැහැ මම දන්නේ නැහැ යන්න පුළුවා කවුද කියුවේ අපෝ කතා කරන්න myteachers.lk ගිහලා 7 වසරට ගියයින් පස්සේ 7 වසර සිංහලට ගියයින් පස්සේ සිංහල එකේ තියෙන අරගේ ටියුප් PDF කරලා දාලා එතනින් හරි අර ගන්න වෙනව නැත්නම් ඔයාලා ගෙන්න ගන්න ඕන ටියුප් ටික අනිත් පන්ති වල ඒවත් එක්ක සර් මේකද සල්ලි ටියුප් එක ඒවා ගෙන්න ගන්න ක්‍රමවේදයක් තියෙන පුතේ එක ගෲප් එක හරි මම දැක්කා
ඒක ගෲප් එකට විස්තරය දාලා තිනවා අර ගෲප් එකේ ඉන්නවා නම් ඒකේ විස්තරය තියෙනවා දැන් උඩුගම ප්‍රාන්තියයන් නම් ගන්න පුළුවන්කම තියෙනවා ගාල්ලෙන් මේ පැත්තෙන් ඉන්න අයට ගන්න පුළුවන්කම තියෙනවා දුර පැති වල අයට තමයි ගන්න බැරිකම තියෙන්නේ විස්තරය දාලා නැත්තම් මට මේ නම්බර් එකට කෝල් කරලා කියන්න එතකොට විස්තරේ වන්න ගෙන්න ගන්න පුළුවන් විදිය ටියුට් ටික ළඟට හරි හරි ගාල්ලනේ ඔයාලට ඇවිත් ගන්න බෑනේ ඒක තමයි මං ඉන්නේ මාතරනේ ආ ඒක තමයි ඉස්සත්තේ කුරිය සර්විස් එකෙන් මාත් මාතන කවුද ඒ අනුකිද ඔව් සර් මං දිගටම ගන්න කුරිය සර්විස් ඔයා කොහෙද ඉන්නේ මං මාතර හක්මන සර් ආ අන්න යා මාතර හක්මන්ලු ඈ එතකොට අයාලා කුරිය සර්විස් එකෙන් ගේන්න ගන්නවා දැන් ඔයා විස්තරේ දන්නේ නැත්නම් මට කියන්න මං එවන්නම් නැත්නම් group එකේ ඇති දාලා ඈ චුට්ටක් බලන්න හරි ගිය සතියේ පොඩි වැඩක් දීලා තියෙන ගෙදරදි කරගෙන එන්න පහ සඳහන් පදවලට සමාන අර්ථ දෙන පද ලියන්න කියලා ඔය තියෙන සර්ගේ WhatsApp group එකනේ ඔව් ඔව් ඒක නෙමෙයි හත වසරේ ශ්‍රේණියේ group එකට ඔය ඇඩ් වෙලා නේද ඉන්නේ හත ශ්‍රේණිය 67 නැත්නම් හත ශ්‍රේණිය myteachers.lk ඔව් අන්න ඒක විස්තරය ඇත්තේ grade7myteachers.lk කියන එකක් තියෙනවනේ ආන්නේ. හරි පුතේ. ලාංඡනය කූටමේ 135 පිටුවේ දෙවෙනි ප්‍රශ්නෙට ගෙදරදී උත්තර ලියාගෙන ඉන්න කියලා දෙන්නේ මම. සමාන අර්ථ දෙන පද ලියන්න කිව්වා. කොබනන්න නිව් අය ඉන්නව නේද ඔක්කොම ඔක්කොම ලියලා නේද මොකද මම පේන්නේ හරි කියම්බන් ලාංඡනය සමාන අර්ථය දෙන පදයක් ලකුණ කූටය කන්ද 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 දැන් අනිත් අය හරි දා ගන්න ඕන. වීඩියෝ ඔන් කර ගන්න බලන්න. නැටුමක් නර්තනය
सुंदर किया ना करो सुंदरु लासन किया ना कर गाना पुरवा सेंदुवीम लंगावीम लंगावीम वेसाक किए ने करना सामान बाद या इसने वैशाख के क्यों बार वैशाख के अन्ना हरे बहुत मोदा है पांती है तीन पास से करने आई वैशाख के अन्ना वैशाख के किएनो वेसाख के वेसंग कियला कियन पुलवा वेसंग वेसंग वेसाख के वैशाख के मंगल्ले कियने वेसाख मंगल्ले मोकित मोको दमो निधि मत आदि अभिनंता कालात ने रे वीडियो मुका उपहार प्रत्युपकार 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 उपकार उपकार उपहार उपहार प्रत्युप उपकार उपहार उत्तम उपहार उपहार वरदी सर गौरव किरीम කියන එක හරිද? සමාන අර්ථය දෙන පදනේ ගෞරව කිවම පද දෙකක් වගේ එනවනේ. බිනුරි මොකද්ද ලිව්වේ? පිදුම පිදුම උපහාරය පිදුම උපහාර කරනවා उपहार गौरव करना वचन वचन दिखा सामान वचन अरे वचन गुड़ा उपहार
උත්තමාචාරය 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 ඒක ගොඩක් හොඳයි ළඟින් යන වචන තියෙනවා අර පිදුමත් හරි වැරදිම නැහැ රූප රූපය අරූපය පංචස්කන්ධය බලන්න ඉතින් දැඩි වචන වලට යන පංචස්කන්ධය රූපය කියන්නේ පංචස්කන්ධෙන් එක පංචස්කන්ධය විතරයි ඈ පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක ඒතර රූපය කියන්නේ ඒකේ රූපය කියන එක විතරයි ඊතුරු හතරම නැහැ රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සිදුර සංකාරස්කන්ධය විඥානස්කන්ධය ඒතර ඒකේ රූපස්කන්ධය කියන්නේ එකක් විතරයි ඈ සිරුර ඇහුන්නේ සිරුර රුව ආ දැන් මේකට දැන් අපි සිරුර කිව්වම ගන්න මේ ශරීරයනේ මේ මේකටත් තියෙන සිරුරා දැන් රූපය කිව්වම රුව කියන එකට මේකත් දැන් සිරුර කියලා කිව්වෙන් පස්සේ මේකේ සිරුරක් තියෙද මේකත් ඉතින් බැලුවා එකට කියන සිරුරක් තමයි මේ ශරීරයක් තමයි ෆෝන් එකට ඈ දැන් මේ මොනවා හරි බෑන මේකට සිරුරේ කියලා කියනකොට අඩුවින කියවෙනවා පොඩ වැඩිය හොඳයි රූපය කියන එක සිරුර කියන එකේ ලොකු වැරද්දක් නෑ අරක ලියා ගන්න ඉස්සෙල්ලා ඊළඟ වචනේ මලුව මිදුල වැලි මලුව ආ මිදුල හරි ඈ මලුව කියන එක මිදුල හරි මොකද පුතේ වැලි මලුව වැලි මලුව මලුවට නිකන් විශේෂණ පදයක් එකතු කළ විතරයි ඒක ඒක ගන්න බෑ මිතිල ඈ මිතිල මිටිය මලුව මලුව කියන එකට මේ අහන්නේ මාළුව කියන එකනේ මිදුල හරි බුම් අංගණය කියන එක කියන්නත් පුළුවන් දැන් වාලිකාංගණය කියන්නේ වැඩි මළුව කියන එක ඒකත් ගන්නවා පරිණිවාහාරේ දැස ඇස साक्षी हरि बहुम नयन लोचन बहुअर्थ पद वाली बेल पद बोटू गेला बोटू गेला
චක්කු කියලා චක්ෂු කියලා කියන කර කියලත් කියන බෙල්ලට කුලල බෙල්ලට කුලල කියනවා ඇහෙන්නේ නැහැ පුතේ මට කුලල බෙල්ලට කියනවනේ කුයන්නයි කුලල 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 ආ කුලල ඔව් කුලල කියලත් කියනවා හරි ඊළඟ වචනේ ගෙත්තම් මැහුම් ගොතනවා ආ ගොතනවා සිතුවම් මැහුම් ගෙතුම් 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 කියලා ගන්න පුළුවන් ගෙත්තම් ගෙතීම හඬ ඔව් හඬ නාද එක කෙනෙක් කිව්වහම අය කියන්න එපා ඒ වචනේම අහගෙන ඉන්න ඕන රැව් කියලාත් කියනවා රැව් පිළි රැව් දෙන ඕන රැව් ඇයි රාවය රාවය කියලාත් කියනවා ඕ ලියා ගන්න ඕන නා කියලාත් කියනවා නායකයෙක්ට කියනවා නාදේට කියනවා නා කියන්නේ කියලා කියනවා සොර කියලා කියන නාදයට සර කියලා කියන සර නී නද කියලා කියන නී නාද සංඥක නාදයට කියන වචන ධ්වනිය නින්නාදේ වගේ එකක් එන්නේ නෑ ධ්වනියක් වෙනවා කියලට විද්‍යාව වචනයක් ගැටලුවක් නෑ ඊළඟ එක තියෙන්නේ ඉඳුනිල් මිනි ඉන්ද්‍රනිල මාණික්ය ඉන්ද්‍රනිල මාණික්ය ඉන්ද්‍රනිල මාණික්ය ඊළඟ එක ප්‍රාකාරය පවුර කියලා පවුර තාපය කිව්වහම ඉතින් හා හරි කුළුණ ඈ කුළුණ කුළුණ ගන්න බෑ පවුර ප්‍රාකාරය පවුර කියලා කිව්වනේ පුතේ ආයෙත් අහන්න එපා හරි ප්‍රතිසංස්කරණය
අලුත් ඇඩියාව කියලා කිව්වනේ නවීකරණය හරි නවීකරණය කරන්න පුළුවන් ප්‍රතිසංස්කරණය නැවත හදලා ගන්න වෙන්නේ ඈ නැවත සෑදීම වචන දෙකක් වෙනෝනේ නැත්තම් හරි අර්ථය කුළුණු ටැම් ටැම්බ ටැම් ටැම් ටැම්බ නෙමෙයි ටැම් වෙන්න ඕන බෞද්ධ බෝධු බැති බැති එන්නේ ඒ භක්තිමත් කියන එක බෑ බෝධු සතු කියන එක සන්තක අයිති ඇති උරුම කියන එකක් ගන්න පුළුවන් සන්තක අයිති උරුම ඈ එම් දෙකම හරි බොහොම හොඳයි. අයිලක් එක්කන දැන් අහන්න කවුද අහන්න හැදුවේ? බෞද්ධ. ඇයි දරුවෝ බෞද්ධ කියන වදේනේ දීලා තියෙන්නේ. මේ ලෝකේ ඊළඟට නම් කියන දෙයක් නෑ ඔයාලා ඕන තරම් දන්නවා අම්මට කියනවා මව කියන අහගෙන ඉන්න ඉතින්ලා පස්සේ කතා කරන්න මයික් ඕෆ් කරන්න ඉතින්ලා අහගෙන ඉඳන් පස්සේ කතා කරන්න අම්මට කියනවා මා කියනවා මෝ කියනවා මෑණි කියනවා ජනනි කියනවා චගන් මාතා කියලා කියනවා දිනිත්‍ය කියලා කියනවා මාතෘ කියලා කියනවා මව කියලා කියනවා අම්මා කියලා කියනවා අම්බා කියලා කියනවා මහ ප්‍රාණ බයන්න අම්බා ආ කියන බලන්න වෙන ඒවා තියෙනවා සර් අද ටියුට් එක කරනවද? ඔබතුමා අද අපි ටියුට් එකේ පාඩම් වලට යනවා. දැන් කරනවද සර්? ගන්න ළඟට නැති දෙන්නයි ඉන්නේ. ඔව් නැති දෙන්නයි. ඔයාලා දෙන්න ලබන සතිය වෙනකොට ටියුට් එක වෙන කරනවා ඈ. මම මේ ටියුට් එක ගන්නම්කො ඔයාලට මේ එකටත් එක්කම. ඉතින් මම ගත්ත මතකයි මට.
සර් ජුනියර් ක පොඩ්ඩක් ඉන්න මුතේ සර් දැන් කරන්න ටියුට් එකද ඔව් ඔව් පේනව නේද ළමයිට තාම නැද්ද එන තාම පේනොන්නේ නැහැ හරියට පේනව පැහැදිලි මදි ආ පොඩ්ඩක් ඉන්න පැහැදිලි වෙනවා ඉන්නේ ආ චූට්ටක් ඉන්න පැහැදිලි වෙනවා මං කියන්නා එතකොට පැහැදිලි කියලා හිතාගා දන්නේ නැද්ද ඉතින් සිග්නල් අඩුයි ආ දැන් හරිනේ නැස 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 දැන් කලින්ට වඩා පේනවා හරි ඉතින් අත ගාව ටියුට් ළඟ තියෙනවා ටියුට් එක නැස අපේ නැස අපේ නෙමෙයි පොඩක් අපේ නැද මොඳයිද පේන්නේ නැ අකුරු පොඩක් ඔය ලොකු මාතෘකාවක් අපේ නැ නැස බොඳ නැ නැස බොඳ නැස කිසිම දෙයක් පේන්නේ නැ ඈ පොඩයි නෝ සර් මොකද්ද? අය ළමයෙක් ලියුමා. ලිපිය. ලිපිය නෙමෙයි රචනය. පේන්නේ නැද්ද? නෑ සර් පේන්නේ. පේන්නේ නැහැ. අකුරු කාලක ගේ පේන්නේ. නෑ සර්. අකුරු පේන්නේ නැහැ. දැන් මේ ප්‍රායෝගික ලේඛන කියලා දිනුනේ පේන්නේ නැද්ද අඩුවා? නෑ සර් එක අකුරකක පේන්නේ. බොඳවල පේන්නේ සර්. බොඳයි බොඳයි සර්. හරි ඔයාලා එක්කෙනෙක් තියෙනවද පේන කෙනෙක්? මාර වැඩන්නේ මේකේ තමයි ළමයි බලාගෙන දිවන මං වෙන පන්ති ගන්නවා. සර් අපිට පැහැදිලිව පේන්නේ නැහැ. පේන්නේ නැහැ. දැන් ටික ටික හරියනවා සර්. ටික හරියනවා. හරි දැන් මේක ඕනෙම නැහැනේ. ඔයාලගේ ටියුට් එක අතර ගන්නකෝ. අපි මෙන්න මේ ගැන කතා කරේ පුතේ මුලින්ම. දැන් හරිද? ආ. ලෝහ තාක්ෂණයේ අට ගියාව ගැන කතා කරා. මම කොටස් තුනකට බෙදලා මම පාඩම කතා කරේ. අපි පාඩම පොඩ්ඩක් කතා කරගෙන යනවා. ආගෙන ඉන්න. ටියුට් එකක් ළඟට ගත්තාම ලේසි. ටියුට් එක නැති අය අහගෙන ඉන්න ලෝහ තාක්ෂණය කියන පාඩම පෙළ ගන්න. කොටස් තුනක් යටතේ වර්ග කරලා අපි පාඩම කතා කරා ශ්‍රී ලංකාවේ ලෝහ භාවිතය මෙතෙක් ආපු ගමන් මඟ. දෙවෙනි එක තමයි අතීතයේ ලෝහ භාවිතා කළ භාවිතා කියන එක වැරදි ටියුට් එකේ ටයිප් සෙටින් කරද්දී පොඩි වැරද්දක් වෙලා තිනවා භාවිත කියලා එන්නේ සිංහලයේ භාවිතා කියලා වචනයක් නෑ භාවිත කළ බවට පවතින සාක්ෂියක නිසා ඒක පොඩ්ඩක් පෑනකින් කපා ගන්න ඕනේ නැහැ සාක්ෂි තුන්වෙනි එක තමයි ලෝහ නිස්සාරණය ශ්‍රී ලංකාවේ ලෝහ භාවිතයට මෙතෙක් ආපු ගමන් වක් ගැන කතා කරනකොට අපේ ආදි මානවයා ඒ කියන්නේ අපේ වැද්දෝ එනතම මේ ගල් ගුහාවල එහෙම වාසය කරපු මිනිස්සු ලංකාව විතරක් ශ්‍රී ලංකාවේ ගත තින් ඒ වගේ අය මේ ලෝහ භාවිතය කරගෙනට ආපු ගමන් මගේදී මුලින්ම මිනිස්සු මේ මෙවලම් උපකරණ හදාගත්තේ සත්තු මරන්න නැත්තම් දඩයම් කරන්න ආදී වගේ දේවල් වලට නැත්තම් අපි කියමු වෙනකුත් අවශ්‍යතාව සඳහා අපි කියමු ධාන්‍යයක් උනත් දෙකට පලා ගන්න සමාහලාට බැරිුණා ගල් දැව සත්ව ඇටකටු මැටි මෙන්න මේ වගේ දේවල් තමයි අමුද්‍රව්‍ය භාවිතා කළා තමයි යාළු උපකරණ හදාගත්තේ ඒව කැණීම් වලදී හමු වෙලා
ලෝහ තාක්ෂණයට ටිකක් අර යනකොට අපිට මුලින්ම හම්බ වෙන්නේ ඔයාලා දන්නෝ ලෝහවලදී අමිශ්‍ර ලෝහ පස්සේ තමයි ඒවා ශක්තිමත් බවින් අඩුවේ දැන් උදාහරණයක් ඇරියට රත්තරන් වගේ ඒවා අමිශ්‍රව තිබුණොතින් අඩුයි ශක්තිමත් බව ඒවා මිශ්‍ර කරලා තමයි තියෙන්නේ ඔයාලා ওই උදාහරණයක් විදිහට ඔයාලා දාන ගෑන් ළමයි නම් කණ්ඩ දාන කරාබුව තනි රත්තරන් නෙමෙයි තනි රත්තරන් වලට කියන්නේ දඹ රත්තරන් කියලා නම ඔය සමහර පිළිම ගැන බුදු පිළිම ගැන කතා කරනකොට අන්න දඹරම් පිළිමයක් තියෙන මේ අහවල් විහාරස්ථාන කියලා සමහර අය ගිහිල්ලා පිළිම වංකොල්ල කන අයත් ඉන්නෝනේ ලෝකෙ කොහෙවත් දඹරම් පිළිම නැත තියෙන්න පුළුවන් ශක්තිමත් බවින් අඩුයි ගොඩක් එතකොට තියෙන්නේ ඒකට රිදී නැත්තම් තඹ වගේ දේවල් මිෂ්ඨක නැත්නම් මේ තනි ප්‍රතරණින් නැ පිළිම ශක්තිමත් බවෙන් අනිත් නිසා ශක්තිමත් බව රැක ගන්න අනිත් ලෝහත් එක මිශ්‍ර ලෝහයක් බවට පත් කළා තමයි තියෙන්නේ එතකොට තමයි ශක්තිමත් ගතිය වැඩි දැන් මේ එක තමයි මිනිස්සු දැන් පිත්තල වානි ලෝකඩ වගේ දේවල් මිශ්‍ර ලෝහ පාවිච්චි කරන්න පුරුදු වෙන්නේ මිශ්‍ර ලෝහයේ ශක්තිමත් බවයි අමිශ්‍ර ලෝහ ශක්තිමත් බවෙන් අඩුයි ඒ නිසා ලෝ කීපයක් එකතු කරලා ශක්තිමත් උපකරණ හදා ගන්න තමයි මිනිස්සු ලෝ මිශ්‍ර ලෝහ පාවිච්චි කර සුදු. යකඩ ලෝකයේ සොයා ගැනීම පිළිබඳ තතු කතා කරොතින් ලෝහ සොයා ගන්න මීට අවුරුදු 3000කට විතර ඉස්සෙල්ලා. යකඩ දුඩු බවෙන් හා දැඩි බවෙන් වැඩි ලෝහ වර්ගයක් පොළොවේදී හීමටයිට් කියන පාෂාණය නිස්සාරණය කළා තමයි යකඩ නිපදවා ගන්න. මේව ගැන කතා කරා ටිකක් යමුරින් අපි. ඒතර යෝධ විවරක් තමයි යකඩ රෝහය සොයා ගැනීම ලෝකේ. ඒක නිසා ඉදි කට්ටේ ඉඳන් අද ගුවන් යානයේ දක්වා සියලු උපකරණ තදන්න මේ යකඩ වාහනේ. તો යකඩ ඕන වෙලා තිනෝ. මේක නිසාම කුෂිකර්මාන්තයේ sannivedanaye gamanagamanaya මේ ආදී නොයෙකුත් ශේෂ්ත්‍ර දිනු වෙන මේ මිනිස්සු යකඩ හොයා ගැනීම වැදගත් වුණා. මොහොදු තරණය කරන විශාල නැව කර්මාන්තාලා ආදී යකඩ සොයා ගැනීම නිසා වෙහි ප්‍රතිඵලයක් විදියට තමයි ලෝකෙ බිහි වුනේ. අතීතයේදී අපි මිනිස්සු ලෝහ භාවිතා කරපු බවට තියෙන සාධක මොනවාද? බ්‍රාහ්මීය ලෙන් ලිපි වල ලෙන් ලිපි කොටද්දි ගල්වල තියෙන ලෙන් ලිපි කොටද්දි ඈ ඒ ඒ ගල්වල මේ අකුරු අඳින්නම් අපේ මිනිස්සු ලෝහ භාවිතා කරනවා. තද ශක්තිමත් බවින් වැඩි උපකරණයකින් විතරයි ගලක් සුමට කරලා ඒ මත අකුරු ලියන්න පුළුවන්. ගල්වලුවෙක් වෙන්න පැරණි විවහාරෙ මෙන්න මේ වගේ පද විවහාර වෙනවා. කබර, තබකර, තුලදර වගේ නා. කබර කියන්නේ යකඩ කර්මාන්ත ශිල්පියා කියන අර්ථය. තබකර කියන්නේ තම කර්මාන්ත ශිල්පියා කියන අර්ථය. තුලදර කියන්නේ රන් කර්මාන්ත ශිල්පියා කියන අර්ථය. එන ඒවයිම පාවිච්චි අපිට හිතා ගන්න පුළුවන් ඒ කාලේ රත්තරන් කර්මාන්ත ශිල්පියෙ හිටියලා. තම කර්මාන්ත ශිල්පී හිටියනම් රන් කර්මාන්ත ශිල්පී හිටියනම් එනම් මේ ලෝහ පාවිච්චියක් වෙලා තියෙන කාරණා. ඇතම් ග්‍රාම නාම අදටත් ආරම්භ වෙලා තියෙන්නේ අදටත් පවතින මේ ලෝහ නම් වලින්. රිදීගම උදාහරණයක් ඇරෙන වර්තමානයේ රිදීගම තියෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ මහා රුවන්වැලි මහා සෑයට නැත්තම් මහා තූපයට රිදී ලබාගෙන තියෙන මේ රිදී ගමින් කියලා විශ්වාසයක් තියෙනවා. තඹ පිටි කියන්නේ නම් අද වර්තමානයේ සේරුවා විලාසිත ප්‍රදේශ මේක ප්‍රදේශයේදී තඹ ලෝහය පිළිබඳව කැණීම් කළ පුරාවිද්‍යාඥයෝ අදටත් ඒ බොරවිසවීම
විසිරීලා තිබුණ දේවල් ආශ්‍රයෙන් හොයාගෙන තියෙන තම කර්මාන්තේ හොඳටම තිබුණ කියලා. එනම් මේ පුරාවිද්‍යා සාධක වලින් හොයාගෙන තියෙන අතීතයේදී ලෝහ භාවිත කරලා බවට සාධක. සෙල් ලිපි කොටන ලෝහ තහඩු භාවිත කරලා දිනවා. ප්‍රතිමා නිර්මාණයේ විවිධ ලෝහ වර්ග භාවිත කරලා දිනවා. කාසි නිර්මාණය කිරීමට මිනිස්සු පෙළඹිලා තියෙන රත්තරන් දිදි ආදී ලෝහ වලින් අතීතයේ යුද කටයුතු වලදී භාවිත කළ කඩු පලිහ කියන්නේ අර විඟාන වගේ කඩු පාර වළක්වන්න අතින් අල්ලන්නේ අනේකට කොන්ත කියන එක දන්නව ඔයාලා අර උල් තුනක් වගේ තියෙනක ආදී යුද උපකරණ සෑදීමට ලෝහ භාවිත කරලා තියෙනවා දුරුගැමුණු රජතුමා සමතල යුද්ධෙදී විජිතපුර සටනේදී එළාරට පරාජය දරා ගන්න බැරි වුණයින් පස්සේ එළාරගේ පිළිස මොකද කරලා තියෙන්නේ දුරුගැමුණු රජතුමාගේ කඳුල ඇතාම මතට උණු කරපු ලෝහ වත් කරාලු කියලා සඳහන් වෙනවා මහා වංශ. හැබැයි ඒකෙන් පසුපසෙක නැති කඳුල ආශ්‍රය සමානව සද්ධර්ම රත්නාවිය වගේ සරි මහාවංශය වගේ උදේලහන මහාවංශ සඳහන් වෙනවා එළාරගේ විජිතපුර බලකොටුවේ යදොර බිඳගෙන යදොර කියන්නේ යකඩින් කරපු දොර බිඳගෙන නිකන් නෙමෙයි තමන්ගේ දල දෙකෙන් විජිතපුර ඇතුළු වෙලා යුද්ධයේ ජයග්‍රහණය කරන්න උදව් වුණා කියලා. ඒත් එයා විදුදරාග කඳුළු ඇතා දෙදලින් හැර යදොර බිඳ විජිතපුරට ඇතුළු වී යුද්ධයේ ජයග්‍රහණය කරා කියලා හදාගෙන ඒක ලෝක තාක්ෂණ කියලා මහාවංශය පවසා දාංගලාදී. ලෝහ මහපාය කියන එක අපි දන්න ලෝහ වලින් කරපු මහපායක් තඹ උල්ලු තිබුණ කියලා මහාවංශය ආදී සඳහන් වෙනවා. විස්තපූර්ව දේවන සියවසේ දුර්ගම රජතුමා කාලෙදී හද ඉදි කරපු දෙයක් ලෝහා මහපායන් තට්ටු හතක ලෝහ වලින් කරන ද මහා ප්‍රාසාදයේ කියන ලෝහ භාවිත කරලා තිබෙනවා. ඒ දවස වසම් රාජ සමයේදී රන් තහඩුවක් මත ලියු අකුරු හම්බ වෙනවා යාපනයේ වල්ලිපුරම් කියන ප්‍රදේශයේ. මේක සුවිශේෂී හොයා ගැනීමක් වෙනවා ලක්දිව. එතකොට මේ වසම් රජුන් කාලේ ඉඳන් මේ කියන විදිහට ලේඛන කලාව ලෝහ භාවිතය විචිත්‍ර බවට දැන් මේ ලෝහ තිබුණට මේ ලෝහ හදාගන්නේ කොහොමද? ලෝහ තියෙන්නේ පහ තුල. දැන් අපි කියමු හීමටයිට් කියන පාෂාණයේ තමයි තියෙන්නේ යකඩ. හීමටයිට් කියන එතකොට මේ පාෂාණය දාලා උදුනක් තුලට මේක රත් කරලා රත් කරලා උදුනෙන් බොර විදියට අපද්‍රව්‍ය ටික බැහැර කරලා හීමටයිට් පාෂාණයේ යකඩ ටික අපි ගන්නවා. යකඩ බවට පත් කර ගන්නවා. අන්න ඒකට අපි කියනවා නියමිත ලෝහය වෙන් කරලා අරගන්න එකට මේ පසෙන් ලෝහ නිස්සාරණය කියලා. ඒක තමයි කියන්නේ ඛනිජ වර්ග වලින් ශුද්ධ ලෝහ වෙන් කර ගැනීම ලෝහ නිස්සාරණය ලෙස හැඳින්නේ. යකඩ නිස්සාරණය කර ඇත්තේ යකඩ අඩංගු හීමටයි කියන පාෂාණයේ භාවිත කරනවා. හීමටයිට් පාෂාණයේ ලෝහ උදුරකට දමා රත් කිරීමෙන් යකඩ නිපදවා ගනී. උදුනේ පතුලට දර දමා ඉන්පසු යපස් තට්ටුවක් අඟුරු තට්ටුවක් නැවත යපස් තට්ටුවක් අඟුරු තට්ටුවක් දමා දරවලට ගින්දර අවුලුවයි. දැඩි තාපය මත යපස් වලින් යකඩ වෙන්වන අතර එවිට යබුර ලෙස අපද්‍රව්‍ය උදුනේ පිට කරනු ලබයි. එම යබුර විසිරී ඇති ස්ථාන දහස් ගණනක් විද්‍යාඥයෝ සොයාගෙන ඇත. අතීතයේ ලංකාවේදී ලෝහ නිස්සාරණය කර ඇති බවට සාධක. අනුරාධපුර ඇතුළු නුවර කරන ලද කැණීම් වලින් ක්‍රිස්තු පූර්ව 900 විතර කාලයට ලංකාවේ මුල්ම වරට යකඩ භාවිත කර බවට සාක්ෂි හමු වෙලා තියෙනවා කැණීම් වලින් අනුරාධපුරේ. ඒ විතරක් නෙවෙයි වියලි කලාපයේ අතරමැදි කලාප වලද මෙලෙස යකඩ නිස්සාරණය කරන්න ඇති කියලා විශ්වාස කරනවා. බලංගොඩ සමනොළ වැව ප්‍රදේශයේ දිනු තාක්ෂණයේ සහිත උඳුනක් හමු වෙලා තියෙනවා. පැරණි ලෝහ නිස්සාරණය කරපු උඳුන. ඒ ඔක්සිජන් වායුව ලබාගෙන තියෙන ස්වභාවික සුරන් බටමගේ. සීගිරි කෞතුකාකාරයේ යකඩ නිස්සාරණ උදුනට ඔක්සිජන් ලබා ගැනීමදී ඒක මේ අරගෙන තියෙන ඔක්සිජන් ලබාගෙන තියෙන මයින් හමක් ආධාරයේ.
එවනත්නම් කම්හල් වල තියෙන අර අදින මයින හමක නිවරදිව ගලපමු කියලා ප්‍රශ්නයක් තියෙනවා ඔන්න කරන්න බලන්න එනන් ටියුට් එකේ දැන් ආ මේ ටියුට් එක නැති දෙන්නට ट्यूट के नतीजे ने किन्नो नहीं द सर ट्यूट के को धंधे कराना ना ट्यूट के कराना उधर ट्यूट के नतीजे में तो पुरुवांदो तो नहीं आठ गेल लगाना पुरुवांद में पीडी ये पे का නැත්තම් ටියුට් එක නැති දෙන්න මට මේ නම් WhatsApp අංකෙට සර් ඒවන මම ෆොටෝ එකක් ගහලා එවන්නට අක්කා සර් ටියුට් එක කොහොමද දහනද ඔතන දහන හරි සර් තුන්වෙනි පිටුවේ මේ ටියුට් එක නැති දෙන්න කතා කරන්නේ නෑනේ මේ WhatsApp අංකර මට මොකක් හරි මේව කරන්න මාව ඇඩ් කරගන්න ඇඩ් කළා මට යවන්න මොකක් හරි ඊළඟට මම එකට යවන්න ඕන ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඉතින් ඒ ජොන්ඩින්ග එදෙන කතා කරනවා තියෙනවද ඔයාලට PDF එක ගන්න පුළුවන්ද සර් මගේ එහෙම එකක් නැහැ එහෙනම් මේ නම්බර් එක මට මොකක් හරි प्रचलित तुलाधर निसारने खनिज द्रव्य तब कर अरे अरे मेघ निवर्तित गलपान प्रचलित प्रसिद्ध प्रसिद्ध तुलाधर कियाने रन रन कर्णों के नियुक्त शिल्पिया रन कर्मां के नियुक्त शिल्पिया निशाने कियाने කොලොන්නරුවෙලා බාගන්නා ලෝහ වර්ග අන්තෝ නකිව් එක ලෝහ වර්ග වෙයි ලෝහ වර්ග කර ගැනීම ලෝහ වර්ග කර ගැනීම වර්ග වලින් සම්පූර්ණ වෙයි දැන් PDF එක දානවා දැන් හැදුවා ආ PDF එක ආ මම එවන්නම් පොඩ්ඩයි PDF එකනේ මම මේක ෆොටෝ එකක් එවන්නම්කො දෙන්නයි නෙවලා තියෙන ඔන්න ඒ දෙන්නට එවනවා ඒ පිටුව නිවර්තිතව ගලපන කියන එක බලන්න. අර තුලදර කොළොවෙන් ලබා ගන්නා ලෝහර නිසානේ රන් කර්මාන්ත නියුත් ශිල්පියා කණිජ වර්ග තම කර්මාන්තේ නියුත් ශිල්පියා තම කර කියන්නේ ප්‍රසිද්ධ කියන එක මේක අහලා තියෙනකොට තුලදර කියන්නේ රන් කර්මාන්තේ නියුත් ශිල්පියා නිස්සාරණය කියලා කියන්නේ කණිජ වර්ග වලින් සුද්ධ ලෝහ වෙන් කර ගැනීම. ආ කණිජ ද්‍රව්‍ය කියන එකක් අහන තව එකක් නේද? කොළොවෙන් ලබා ගන්නා ලෝහ වර්ග. ලබා ගන්නා ලෝහ තම කර කියන්නේ තම කර්මාන්තේ තම කර කියන්නේ ඈ අපොඩයි දැන් ඉන්නේ ආවස
සර් නම්බර් එක පේන්නේ මොකද නම්බර් එක පේන්නේ නම්බර් එක පේන්නේ හරි දැන් ගන්න ව්‍යාකරණ පොත ව්‍යාකරණ පොත් ගන්න කවුරු අවබෝධය දෙන පොත්ද අවබෝධය නෙමෙයි ලිඛිත අභ්‍යාස දෙන පොත ව්‍යාකරණ පොත व्याकरण पुतार व्याकरण प्रायोगिक लेखन मातृकाव व्याकरण मातृकाव प्रायोगिक लेखन प्रायोगिक लेखन अच्छुपते අසෝ හත පිටුවේ ප්‍රායෝගික ලේඛන කියලා මාතෘකාවක් එක දාලා තියෙනවා රාජකාරී ලිපි ලිවීම පිළිබඳව අපි 6 වසරේදී පුතේ ඉගෙන ගත්තේ පෞද්ගලික ලිපි ලියන්න 7 වසරේ විභාගයට අනිවාර්යෙන් එනවා රාජකාරී ලිපිය ලියන්න සිංහල විභාගය जीवित प्रायोग लिपि विचरा आराधना पात्र अत्पत्र प्रायोग लेखन इन मुहरी मुलिमिक लिपि मेयावृद्धे आरंभ कर विशेष प्रायोग लेखन बंद इकन राजकारी लिपि राजकारी लिपि अपने जीवित नोयुक्त अवस्था अलूर कटे मम्मी नीक मट गया एक हदन का विधु बागे तिपुरी एक पोटी मडुआ खदला मडुआ तमें मीटर हईकल तिपुन विधु बल मंडली गेद पद मीटर तीन अड़का अलग गेट हईकर विधु लीव क्लियर दिनोना पद आगे निवस मीटर हईकल निवस दापेटे हईकर दीन इधर गृहस्थ बिल पत्न इधर बिल्कुल रुपया
ඒකක රුපියල් 18ක් 19ක් විතරයි. සාමාන්‍යයෙන් ගෘහස්ත බිලකට ඒකකේ රුපියල් 3750ක් වගේ තමයි වෙන්නේ. උර සාමාන්‍ය රුපියල් 600ක් 500ක් 800ක් කියන බිල කෙනෙකුට අර ඉදිකිරීම බිලක් ආදෙන රුපියල් 2000ක් විතර එනවා. එතකොට බිල 3 ගුණයකින් විතර වැඩි වෙලා. 3-4 ගුණයකින්. ගෘහස්ත විදුලිය අපාර පත් කර ගන්න නම් ඒකට අපි රාජකාරී ලිපියක් ලියලා විදුලි බල මණ්ඩලයේ කර්මාන්තකාරතුමාට රාජකාරීතුමාට විදුලි අනේ මණ්ඩලයේ අපි ලිපියක් ලියන්න ඕන. මගේ තීන මෙන්න මේ විදිගිරි බිලක් මේක සාමාන්‍ය බිලක් බවට ගෘහස්ත විදුලිය අපාර පත් කරලා දෙන්න ගලීලීමක් කරලා. ඔන්න අපිට අවශ්‍ය වෙන ඒතර ප්‍රායෝගික ජීවිතයේදී මේ රාජකාරී ලිපි ලියන්න ඕන. आयतने आयतनाधिपति मार्ग देखकर अभी राजकारी में लीव दीला लिपि दीला प्रायोगन आवश्य अभी इन प्रदेश मार्गे अबला प्रादेश प्रदेश बार अहम प्रदेश प्रदेश अबलंग मार्गे पीलिशकर नवतार बस्ते दावने कर्ण तत्ते युद्धवाण राजकारी लिपिया क्लियान मे आकार अभी जीवित नोयुत्ता अभी राजकारी लिपि ओनमे अभी ग्रहण अन्नी හරියට නිවර්දිව ලියන්නේ කොහොමද කියලා ඉස්සර නම් රාජකාරී ලිපිය ලියවට ක්‍රමය වෙනවා. දැන් කම්පියුටර් තාක්ෂණයේ දියුණුවත් එක්කම මේ රාජකාරී ලිපියේ විවිධ වෙනස්කම් ඇති වෙලා තියෙනවා. යවන්නාගේ ලිපිනේ ලබන්නාගේ ලිපිනේ ආමන්ත්‍රණය මාතෘකාව අන්තර්ගතය විශ්වාසය ආදී මේ සියල්ල එකම පැත්තකට යොමු වෙලා තියෙන එකම පැත්තකින් ලියන්නේ. प्रसन्न जयवीर लेखन परिसर मित्र लवन्नागे लवन्नागे आमंत्रण मातृका स्तुति नव राजकारी लिपि अभी आकृति लवन्नागे लिपिने අද යන්නේ අලුත් සින්දුවක් අහන්න. මෑත කාලේ ගීතයක්. නිකම් මුකුම්ම පේන්නේ නැතුව කළු ස්ක්‍රීන් එකක් පේනවා. දැන් නැහැ. ඔව් සර්. පොඩ්ඩයි නැහැ. මුකුම්ම පේන්නේ නැතුව කළු ස්ක්‍රීන් එකක් නේ පේන්නේ දැන් නේ. එහෙම නේද? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. හරියට. හරි හරි මුකුත් පේන්නේ නැහැ. බය වෙන්න එපා. දැන් මම මේ ගීතය ගැන පොඩ්ඩක් කියන්න යන්නේ. අහලා තියෙන සින්දුවක්. සමහර අය අදම වෙන්නේ නැති අහන්නේ. ඒ කොහොමවත් කවන්නේ නැහැ.
මේක කියවෙන්නේ අම්මා ගැන කවි වලින් සින්දු ලියනෝනේ කවි සින්දු බවට පත් වෙනවා එහෙම ඒවා ගොඩාක් තියෙනවා ඉතිහාසෙ මේ කවියක් සින්දුවක් බවට පත් වෙච්ච අවස්ථාව කවියක් සින්දුවක් බවට පත් වෙච්ච අවස්ථාව හොඳට අහගෙන ඉඳලා ඕන ගීතේ රස විඳින්න ඒතකොට තමයි වඩා හොඳ එතකොට පුතේ මේ ගීතයට පාදක වෙන්නත් හරි අපූරු දෙයක් ඔයාලා දන්නෝ මේ ගීතයට ඔයාලා නියෝජනය කරන අම්මත් ඉන්න මම නියෝජනය කරන අම්මත් ඉන්න සමහරලාට ඔයාලගේ අම්මලා තාම තරුණයි මගේ අම්මා හොඳටම වයස නැහැ ඒ වට ඔයාලගේ අපේ අම්මගේ වෙනසක් තියෙනවා සමහරලාට මේ ඔයාලගේ අම්මා ටික ටික කෙස් ඉදෙනකොට කෙස් වර්ණ ගන්න නම් වෙන්න පුළුවන් ඔයාලගේ අම්මා මේ නෙත් රැලි නැත්තම් මේ ඇහි බැම පාට කරන ඇහි බැම හදලා තියෙන වෙන්න පුළුවන් මගේ අම්මා කවදාවත් ජීවිතේට ඇහි බැම හදලා නැහැ දැන් කෙස් ගස් ටිකක් උදු වෙලා මේ 10ක් 15ක් සුදු වෙලා තියෙනවා ඒ වුණාට කවදාවත් කිසකෙස් කළු කරලා නැහැ. කවදාවත් තොල්වල ආලේපන ලිප්ස්ටික් ගාලා නැහැ. ඒ වුණාට ඒ කියන පැරණි සමාජයේ නියෝජනය කරන සමහරලාට ඔයාලගේ අම්මල මීට වඩා වෙනස්. හැබැයි අම්මා දරුවෙකුට දක්වන ආදරේ එකයි. මං කියන ගීතේ විශේෂත්වය මේකයි. ඔයි කියන අම්මලා දෙකොට්ටාසෙම මේ ගීතේ ඉන්නවා. නූතන අම්මලා නැත්නම් අපි කියමු ටිකක් අපි අපේ නිකන් වචන නේ පොෂ් අම්මලා. දැන් නූතන සමාජයත් එක්ක හැඩ ගැසුණු අම්මලා. සහ අර ගමක හැදිලා වැටුණු අම්මලා. කොටස් දෙයක්. අපි උදාහරණයක් කොළඹ හතේ ඉන්න අම්මයි ගාල්ල නගරේ ඉන්න අම්මයි අපි ගත්තොත් ලංකගම ඉන්න අම්ම කෙනෙකුයි යාපනයේ ඉන්න අම්ම කෙනෙකුයි කුරුණෑගල සර් ගමක ඉන්න අම්ම කෙනෙකුයි ඒකේ රූපකාය වෙනස්කම් තියෙන පුළුවන් ඔව් පුතේ දැන් සර් ගම්මට අවුරුදු කීයක් ඉතර වෙනවද මේක ඉවරනහම කියන්න හරි එතකොට ඔයි රූපකාය වෙනස් වෙන එක සමහර අම්ම කෙනෙකුට කෙසඟ සිවුරක් තියෙන පුළුවන් සමහර අම්ම කෙනෙක් හොඳ පරිපූර්ණ නැත්නම් මේ කියන මහත් ශරීරයක් තියෙන අපිට රූපකාය වෙනස් වුණත් දරුවෙකුට තියෙන ආදරේ වෙනසක් නැහැ අම්ම කෙනෙක් දරුවට දක්වනවා මං කිව්ව අර නූතන අම්මයි පැරණි අම්මයි නැත්නම් අර කිව්ව විදිහට කව මේ කියන්නේ ගැමි අම්ම කෙනෙකුයි අසමහරලාට ඔයාලට අම්ම කිව්වහම මතක් වෙන සාමාන්‍ය සාරියක් ඇඳගෙන වැඩට යන අම්ම කෙනෙක් වෙන්න පුළුවන් ඔයාලට ඉන්න. එහෙම නැත්නම් ගෙදර රැකියාවක් නොකර සැපසේ හැදෙන අම්ම කෙනෙක් වෙන්න පුළුවන් ඔයාලට. එහෙම නැත්නම් ඔයාල වෙනුවෙන් දැඩි කැපකිරීම කරන අම්ම කෙනෙක් වෙන්න පුළුවන් ඉන්න. මේ කොයි අම්මත් එකයි. දරුවන්ට දක්වන සෙනෙහ. සමහර අම්මලා පොලේ පලාපිට මිටි ටිකක් විකුණලා ඒ මුදලින් දරු ජීවත් කරවන වෙන්න පුළුවන්. සමහර අම්මලා පොඩි ව්‍යාපාරයක් කරලා නැත්නම් පොඩි කඩයක් පන් ටිකක් විකුණලා දරුවෝ ජීවත් කරවන වෙන්න පුළුවන්. මේ කොයි අම්මත් දරුවට දක්වන ආදරේ එකයි. වෙනසක් නැහැ. එතකොට දැන් උදාහරණයක් ඇරෙන මගේ අම්මා මට උගන්වන්න තේ දළු කඩලා මහන්සි වෙලා මුදල් උපයලා එහෙම කරපු අම්ම කෙනෙක්. එතකොට එහෙම අම්මයි දරුවන්ට තියෙන ආදරේ
नियोजन उदाहरण මේ අහවල් ගෙදරින් ඉඳ කතා කරන්නේ. ඔව්. අපි මේ පොලිසියෙන් කතා කරන්නේ. හදිස්සියේ ඇක්සිඩන්ට් එකක් වෙලා අම්ම කෙනෙක් පාරේ වැටලා හිටියා. අපි මේ හොස්පිටල් එකට ගෙනාවා. බොහොම අසාධ්‍ය මට්ටමේ ඉන්නේ. සමහරලාට බේර ගන්නත් බැරි වුණාද කියලා හිතෙනවා. කෝකටත් පුතේ අපිට මෙයාව අඳුර ගන්න දැන් තාම හරියටම මේ එකක් නැහැ අපිට නිශ්චිත නැහැ පුළුවන් නම් ඔයාලට එන්න පුළුවන් ද ඉක්මනට අපි මේ අහවල් හොස්පිටල් එකේ ඉන්නේ ඉක්මනට එන්න පුළුවන් දැන් ඔයාලට ගෙදර ඔයාලා ඉන්නේ ගෙදර ඔයාලා නෙමෙයි අපිට ඔයාල ලොකු වෙලා හරි වෙන කෙනෙක් කියලා කියනවා ඔයා හිතන්න එපා එහෙම ඔයාලට එහෙම එකක් වෙන්නේ නැහැ කවදාවත් එහෙම පව් කරලා නැහැ දැන් එහෙම කෙනෙක් රෝහලට යනවා ඉක්මනට දුවගෙන මොකකින් හරි යනවා ඒ යන මොහොතේදී ඇති වෙන සිතුවිලි සමුදාය තමයි මේ ගීතයට පාදක කරගන්නේ. ඒ යන මොහොතේදී ඇති වෙන සිතුවිලි සමුදාය මේ ගීතයට පාදක කරගන්නේ. බලන්න. දැන් අර පොස් අම්ම කෙනෙක් නම් ඒ දරුවට මතක් වෙන්නේ නේත්‍රා රැලි හංග ගන්නට ගැල්ලු සායම් දිය රැත්නම්. අම මේ ගීතයට යන්නේ කුසේ ගින්දර නිවන බත්පත පිලුණු වී ළඟ තියෙනවා නะ සමහර අම්මලාට කන්නවත් නිදහසක් නෑ දරුව වෙනුවෙන් කැපගෙන කොච්චරද කියලා උදේට බත් මුල වැඳගෙන යනවා අපි කියමු කවහමලා සමහරලාට පොලේ බඩු විකුණලා පලා මිටි ටිකක් විකුණලා සල්ලි උපයන අම්ම කෙනෙක් ඒකවත් කන්න වෙලාවක් නෑ පිලුණු වෙලා එහෙම අම්ම කෙනෙක් ළඟ තියුණනම් එහෙම පිලුණු වෙච්ච බත්පත ළඟ තියෙනනම් ඒ මගේ අම්ම වෙන්නේ නැති දෙයනේ එහෙම දෙයක් නම් වෙන්නේ නැපා නේත්‍රා රැලි ගන්න පු අම්ම කෙනෙක් නම් වෙන්න බගලා අනිත් සමහර අම්මලගේ මට මතකයි අපේ අම්මට තිබුණේ දුඹුරු පාට පර්ස් එකක් ඒක ගොඩාක් කාලයක් ළඟ තිබුණේ ඒ පර්ස් එක එල කොහොමත් අලුත් දෙයක් එහෙම ඒක ඒකට යාලා ගොඩක් ආදරය කරන ඒක තමයි ගොඩක් කල් තිබුණේ ඒක මට මතකයි අම්මගේ තරුණ කාලේ ගහපු පින්තූරයක් ළඟ තියාගෙන හිටිය අපේ පොඩි පින්තූරයකින් ඒක තියාගන්න ඉඩ කඩක් නැහැ අපේ පොඩි පින්තූරේ කොට තියෙන ලොකු පින්තූර ගහපුවනේ සාමාන්‍යයෙන් එහෙම ෆොටෝ එකක් දාගන්න බෑ ඒකේ ඉතින් ඒක නිසා එයාගේ තව ඉතින් පොඩි ලියකියුලි සහ ඒ දේවල් ටික තිබුණා ඉතින් සමහර අයගේ ෆස්ට් වල අම්මගේ ෆස්ට් එකේ දරුවන්ගේ ෆොටෝස් දාගෙන තියෙනවා මේ එහෙම දුවට මතක් වෙනවා දුවට තුනට හතරට නැවුව මගිරුව පසුම්බියේ තනි රකින්නවා නම් සමල්ලාට දිය වෙලා තිබුණත් අම්මේක ආදරෙන් තියාගන්න. ඉස්තිරයි ඔය නිදා ඉන්නේ මගේ අම්මා තමයි. ඔය නම් නිදාගෙන ඇත්තේ මගේ අම්ම වෙන්නේ නැති. පැතුළු පැලුණු දෙතොල ළඟ සිනා කඳුලක් හොයා ගන්නට බැරි නොවේ නම්. පැලිච්ච දෙතොල් සිනා කඳුලක් නැති දරුව වෙනුවෙන්ම තමන්ගේ රීරි මාංශය දිය කර හරකු නැත්තම් දරුව වෙනුවෙන්ම මහන්සි වෙලා ජීවිතය අප කැප වෙච්ච අම්මලාගේ සමහරලා තියෙන්නේ මූණේ සිනා කඳුලකට වඩා මහ බැරෑරුම් සහගත ඈ ජීවිතේ දුකම විඳපු අම්මලාගේ මූණක තියෙන ස්වරූපය තමයි මේ කියන්නේ නාලා ගිලිමත් වෙලා ඇවිදින් ඇඳ සලකුණු පිටේ යන සමහරලා අම්මලා මේ තාත්තගේ සමහරලාට බීලාවිල්ල එහෙම කරදර කරනවා වෙන්නත් පුළුවන් ඒ කාලේ එහෙම කරා වෙන්නත් පුළුවන් දැනුණු දින්දා දුක මහින්දා මරණ බව සිවුලිම කියයි න සමාල්ලාට දැනුණු දින්දා තමන් අම්ම සමාල්ලාට දැනුණු දුක සමාල්ලා නිදා ගන්න වෙලාවට වහල දිහා බලාගෙන සිවිලිම දිහා බලාගෙන ඒක දන්නේ සිවිලුම් වෙන්න විතරක් පුළුවන් ඉස්තිරය ඔය නිදා ඉන්නේ මගේ අම්මා තමයි සමහර අම්මල ගල්වලක වැඩ කරන දුප්පත් අම්ම කෙනෙක් වෙන්න පුළුවන් ඒක
ළඟට යන මේ දරුවට හිතෙන්නේ මෙතෙන්ට ස්පිරිතාලෙ දිවගෙන යන්න නැත්නම් හොස්පිටල්කට යන්න. ගල්වලේ වැඩ කරපු දවසක කැඩුණු සුළඟිලි කොට යත්නම් ඇදුම එනවට හදිස්සියකදී ගන්න පෙති ටික හම්බුණාන. අම්මට ඇදුම තියෙනවා. දරුව වෙනුවෙන් මහන්සි වෙලා කැප වෙලා රෑ නිදිවරා එන ඉඳලා ඇදුම හතිය ලීස් එක තියෙනවා. ඒකට බෙහෙත් ටික ගන්න ළඟ නිතරම තියාගෙන ඉන්න හැදුම තියෙනවා. ඒ නිසා කියනවා ඇදුම එනවට හදිස්සියකදී ගන්න පෙති ටික ළඟ තිබුණා නම් ඒ මගේ අම්මම වෙන්නේ. එහෙම වෙන්න එපා කිය කී තමයි මේ දරුවල යන්නේ දුවගෙන. මගදී අහුලපු වෙරළු සියඹලා අම්ම හැමදාම කොහේ හරි ගිහින් එනවා නම් මගදී ආවුනම් මොනවා හරි දෙයක් Taman කනවට වඩා දරුවෝ වෙනුවෙන්මයි ගේන්නේ. මොනවද හම්බ වෙන්නේ දරුවෝ වෙනුවෙන් එක ගේන්නේ. මගදී අහුලපු වෙරළු සියඹලා ඉනේ පැත්තක තියෙනවා නම් ඉනේ පැත්තක තිබුණා නම් ඒ මගේ අම්ම වෙන්න ඕන. ස්ත්‍රය ඔය නිදා ඉන්නේ මගේ අම්මා තමයි. එහෙනම් අපි යමු වීඩියෝ එක බලන්න නේද පුතේ? හරි මේක බලන ගමන් ගීතයත් අහන්න බලන්න. මට තවත් නම් මේක ඉවසන් ඉන්න බෑ අම්මේ. අම්මට මේක ජීවිතයක් වුණාට මට මේක අපායක්. අනේ අම්මේ මට හැම වෙලාවෙම අම්ම ගාව ඉන්න බෑනේ අම්මේ. පොඩ්ඩක් හිතන්නකෝ. දවල්ට බෙහෙත් බොන්න තියෙන මතකයිනේ. ඔයා හැමදාම හිතුව ආගෙන විතරයි. මට ඕනම වෙලාවක කවදාවත් මන් ළඟ හිටියේ නෑ. අදම්මේ මම මෙච්චර වැඩ ගොඩක් කරනවා අම්මට ඒකවත් මතක තියාගන්න බැරිද? දවල්ට බෙහෙත් පැති භාගයයි භාගයයි මතකයිද? අම්මට මං ගැන චුට්ටක්වත් ආදරයක් නැද්ද? කියන්න. දැන් බෙහෙත් පැති දෙකට කඩා ගන්න පුළුවන්ද? 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 ඇයි අම්මේ අම්මට බැරි කෙලින් තීරණයක් ගන්න? හා? මට ඕනේ අම්මා කෙනෙක්. මට මේ කාලගණන ජීවිතෙන් ගොඩෙන්න බැරි එකට අම්ම තමයි වග කියන්න ඕනේ. චලෝ මේ පොලිසියෙන් කතා කරන්නේ. අද උදේ ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා. අපි හරියටම බොඩි එක නම් අඳුර ගන්න අමාරුයි. අදිසෙන් එපා පුතා. ජීවිතේ බේරගන්න මම ගාක් උත්සාහ කළා. ලැබිච්ච තොරතුරු අනුව නම් ඔයාගේ අම්මද කියලා පොලිසිය. ඔයාගේ අම්මද කියලා සැකයක් තියෙනවා. ඔයාට එන්න පුළුවන් දික්පනට. ගන්න
පුතේ කොහෙද ඉන්නේ? හැම දූලමක් ඉන්න ඕකේ දූල ඉතර නෙමෙයි දරුවෝ එකින්ද අම්මලා දරුවෝ වෙනුවෙන් තේන ආදරේ හැම අම්මම එකයි වෙනසක් නැහැ ජීවිතේ කවදම කවමදාවත් ඔයාලා ඉගෙනගෙන කොයිතරම් ඉදිරියට ගියා අම්මගෙන් තාත්තගෙන් එන කෝල් එක ඔයාලා බැරිම තැනක ඉන්නෝ නම් බෑ මේ මොකද ඉගෙනගෙන තැනක ක්ලාස් එක අත්‍යවශ්‍ය තැනක නැතිනම් හැකින් නම් අනිවාර්යෙන් කෝල් එකක් આવතින් අම්මා තාත්තගෙන් නම් අනිවාර්යෙන් උස්සන්න ඕන අනිවාර්යෙන් කතා කරන්න නේද ඒක අය ගැදර සමහරලාට මොනවාලාට මේ ජීවිතය අවසාන වතාවට එන කෝල් එක වෙන්නත් පුළුවන් එම නෙමෙයි කියන්නේ අයක නිසා අම්මා තාත්තා කතා කරද්දී මොන දෙයකින්ද පහුවට වෙන්න ආරකට ඒක ඉතින් මේ අම්මලගේ ආදරය ගැන ලියවෙන හරි ලස්සන පැතිකඩකින් ලියවිච්ච ගීතයක් නේද අභිෂේක අම්මල විරා ගායිකාවක් කියන ගීතයක් ඔව් පුතේ කියන්න ඔය දැන් කියන්න අම්මලගේ ගීතය කියලා ඇවුන්නේ නැ දෙන්නේ කතා කරනකොට බෑ කියන්නේ. ඔය සින්දුව සර් අපිට දාන්න බැරිද? කොහෙද දාන්නේ වලට එවන්නද? ඉතින් ගෲප් එකට දාන්න බෑ. ඉතින් ඕනට වඩා නේද ගොඩක් දේවල්. ඉතින් වලට ඔක ඩවුන් ගන්න පුළුවන් කීයද? ගෲප්පකට එහෙම දාන්නේ නැහනේ අනවශ්‍ය කියන්නේ වුණට වඩා දේවල් නේද අධ්‍යාපන සම්බන්ධයෙන් දේවල් විතරයි වීඩියෝ දාන්නේ නැහනේ කවුද නෑ සර් ඒ වුණාට සාමර සර් එහෙම හදිස්සියෙන් දානවා කුමාර සර් හදිස්සියෙන් දානවා සර් සර් YouTube එකේ තියෙනවා සර් මනුස්සයෙක් දානවා YouTube එකේ තියෙනවා තරම් බලන්න පුළුවන් නේත්‍රා කියලා ගන්න ඕනම නම් මං එවන්න මේකේ තියෙනවා අනේ එවන්නකෝ ආ මං එවන්න හරි පන්ති වුණා ඊපස්සේ පැයක් කරන්න දැන් ලියා ගන්න මෙහෙම ලියන්න ජී ප්‍රායෝගික ලේඛන කියලා ලියවන මාතෘකා ජීවිතයේ නොයෙකුත් අවස්ථා වලදී දැන් මේ ගීත ඉගෙන ගන්නකේ අහනකේ තේරුම තමයි පුතේ සිංහල අනිවාර්යෙන් සිංහල ඉගෙන ගන්නකොට චින්තනයේ දියුණු වෙන්න ඕන හිතන දියුණු වෙන්න ඕන අපි මේ ගීත රස විඳින එකෙන් තේරුම තමයි මේ ගීතේ වල තේරුමත් එක්ක රස විඳින පුරුදු වෙන්න ඕන. ඒතොර ගීත තේරුමත් එක්ක රස විඳිනකොට ඔයාලට 10 11ට යනකොට ඔයාලට තියෙන රස විඳින රසාස්වාද ලියන්න. ඒවට ලස්සන හුරුවක් එනවා. ඒක විතරක් නෙමෙයි මේක ප්‍රධානම බලාපොරොත්තුව මගේ ඔයාලගේ සිතුවිලි පෝෂණය කරන්න. අද සමාජයේ කොයිතරම් දේවල් අපිට අහන්න දකින්න ලැබෙනවා. දුදැල්ලෙන් ගහලා තාත්ත මරලා. ඈ තමගේ අම්මගේ ගෙල සිර කරලා මරලා. අම්මයි තාත්තයි ඊළඟට තල්ලු කරලා දාලා මරලා නෝ උද්දේවල් අහන්න ලැබුණා මේ සමාජයේ ඉන්න මේ දරුවෝනේ මේව කරන්නේ තමන්ගේ දෙමව්පියන්ට උඩ දරුවෝ මේ තත්ත්වයට පත් වෙන සමාජයේ වරදක් වෙලා තියෙන කොහේ සමාජයේ සමහර වෙලාවට මේ දරුවන්ට යහමඟ පෙන්නලා නැතුවද කවුරුවක්වත් සමාජලට ගුරුවරේ වත් තමන්ගේ අම්මා තාත්තගේ වටිනකම කියලා දීලා නැතුවද මේ දරුවන්ට එහෙම වෙන්න පුළුවන් කොතන කාරි මේ සමාජයේ වැරදිලා තියෙන්නේ මේ සමාජයේ බිහිවෙච්ච ධාර්මිකයන්ට ධාර්මයකට මේ සමාජයේ බිහිවෙච්ච පාතාල කරුවන් සමාජයේ කොතනක හරි වැරදිලා තියෙනවා සමාජලාට ඒ අයට යහමඟ පෙන්වන්න නැතුව ඇති කවුරුවත් ඉතින් අපේ මේ උත්සාහය අපේ වෑයම ඔබට සමාජයේ හොඳ දේවල් කියලා දීලා සමාජයේ යහපැත්ත කියලා දීලා
හොඳ පැත්ත කියලා දීලා ඔබගේ ගුණ දහම් වඩවල නැත්නම් ඔයාලගේ සිත තුල ඔබලගේ සිත තුල නැත්නම් ওই දරුවන්ගේ සිත තුල හොඳ සිතුවිලි පෝෂණය කරලා වෛරී සිතුවිලි කුහක සිතුවිලි ඈ අමෛත්‍රී සිතුවිලි ඒ දේවල් අයින් කරලා ඔයාලගේ හිත තුල වගා කරන්න කරුණාව මෛත්‍රිය දයාව මෙන්න මේ වගේ යහගුණ ඔයාලගේ හිත තුල ක්‍රමක්‍රමින් පෝෂණය කරලා ඔබ සමාජයට තිළන වෙtti ඔබ සමාජයට පිල්ලයක් නොවන කරදරයක් නොවන සමාජය අගය කරන සමාජයට වැඩදායි පුද්ගලයෙක් බවට පත් කරන්න තමයි අපේ උත්සාහය. එතකොට myteachers.lk නැත්තම් මේකේ නැත්තම් සේව නැත්තම් මේ කියන විදිහට මේ කියන අපේ පාඨමාලාව තුලින් බලාපොරොත්තු වෙන්නේ නැත්තම් සම්දිතුලුම් බලාපොරොත්තු වෙන එක අරමුණක් ඒක. ඒක නිසා සිංහල විෂයෙන් එක කරන්න ඕනමයි. එක කරන්නේ නැත්නම් සිංහල විෂය මං කරන ලොකු අඩුවක් ඔයාලා. ඒක නිසා තමයි මේ වගේ දේවල් උත්සාහ කරනවා. හැමදාම වගේ සින්දුවක් අහලා ඔයාලගේ ජීවිතේ පෝෂණය කරන්න. එහෙනම් ලියන්න මේ මම. තරුවද්දාස මොකද පුතේ? තරුවද්දාලද? ඕන්නෑ නිකන් ලියාගෙන යන්න. එදිනෙදා ජීවිතයේ නොයෙකුත් අවස්ථාවලදී ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයේ නොයෙකුත් අවස්ථාවලදී ප්‍රායෝගිකව ලියනු ලබන ලිපි ප්‍රායෝගිකව ලියනු ලබන ලේඛන ලිපි වලට වඩා ලියනු ලබන ලේඛන ප්‍රායෝගික ලේඛන නමින් හඳුන්වයි ප්‍රායෝගික ලේඛන නමින් හඳුන්වයි එදිනෙදා ජීවිතයේදී ප්‍රායෝගිකව ලියනු ලබන ලේඛන ප්‍රායෝගික ලේඛන නමින් හැඳින්වේ. ලියන අනුමාතෘකාවක් රාජකාරී ලිපි ලිවීම. ඒක යටතේ ලියන්න රාජකාරී අවශ්‍යතා මත ලියවෙන ලිපි රාජකාරී අවශ්‍යතා මත ලියවෙන ලිපි රාජකාරී ලිපි නමින් හැඳින්වෙයි රාජකාරී ලිපි නමින් හැඳින්වෙයි සර් කයි කියනවද රාජකාරී අවශ්‍යතා මත ලියවෙන ලිපි රාජකාරී ලිපි නමින් හැඳින්වෙයි. හරි. හරි. ඔයාලගේ පොතේ නේද දැන්? ඔව්. ඔයාලගේ පොතේ තියෙන 88 වෙනි පිටුවේ ඔතන පැන්සලෙන් ලියා ගන්න. 88 පිටුවේ
රාජකාරිය ලිපිලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කියලා තියෙනවා. දැක්කද? අච්චුතේ ආයේ කරුණු ටික ඔතෙන්ට දාන්න ඕන නෝට් එකට. රාජකාරිය ලිපිලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කියලා ඔය කරුණු ටික ලියන්න. ඊට පස්සේ මගේ ටියුට් එකේ තියෙනවා පෙරලගත්තුතින් තුන්වෙනි පිටුවේ අවසානට තියෙනවා පෞද්ගලික ලිපියක හා රාජකාරී ලිපියක සමවිෂමතා කියලා. තේරෙනවනේ? ඔව් සර්. ආ අනේ ටිකක් අර සැලකිලිමත් විදිහට කරුණු ටික ලියලා ඉවරලා ඒ වගුවක් දාන්න ඕන. ඊට පස්සේ තව වගුවක් තේනවා. වගුවක් නෙමෙයි රාජකාරී ලිපියක ආකෘතිය කියලා තියෙන එක. ඒ ආකෘතියත් නෝට් එකට ගන්න ඕන. හරිනේ? ඒ ටික අරගෙන තමයි මුල පිටුව හදන්න සර් වගු දෙක වගු දෙකක් තියෙන එකම වගුව තමයි පිටු දෙකට ඇවිල්ලානේ. ඒ වගු දෙකයි ওই රාජකාරී ලිපිය ආකෘතියයි ඔක්කොම ලියා ගන්න ඕන. අර ටියුට් එක නොලබුණු දෙන්න ලැබුණු තින් ඒ ලබා ගන්න ඒ දෙක කරන්න ඕන නැත්නම් මට ලම්බනාති කිතු කොල්ල හරි එවන්න මුල්ල පිටුවට සර් ගන්න ඕනේ එක නෑ නෑ මුල්ල පිටුවට නෙමෙයි ටික ගන්න ඕන ওই නෝට් එකට ලියන්න ඕන අගට රාජකාරී ලිපිය ලියෙමේදී සැලකිලිමත් වේතු කරනු සමවිෂමතා සහ රාජකාරී ලිපිය ආකෘතිය ඒ ටික අරගෙන ලබනාති පන්තියට එන්න ඕන මට එතකොට දැන් අර ගීත එහෙම හදි හිතට දැනුණු දෙයක් එහෙම තියෙනවා නම් ඒක WhatsApp කරලා වුණත් ඒවන් එවුවර කමක් නැහැ බලන්න නැගිනේ තෝර ළමයට කොයි තරම් හොඳ ගීතේ රස විඳලද කියලා. හරි එහෙනම් සුබ රාත්‍රියක් සියලු දෙනාට. ආයුබෝවන්. ආයුබෝවන් සර් සුබ රාත්‍රියක්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්.